රට වෙනස් කරන කතාව. රට වෙනස් කරන කතාව. සෑම ඉරිදාවකම පෙරවරු 10ට. සුබ උදෑසනක්. හෙට 20 වෙනිදා සතුටින් සහ හොඳ දිවිපැවැත්මකින් ජීවත් වීමේ දිනය හැටියට නම් කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින්. ඉතින් එතකොට දැන් මේක අපි කියමුකෝ මේක මේ සන්තුෂ්ටිය සැමරීමේ දිනය කියලා ඉවර වෙලා. එහෙම අරගෙන බැලුවොත් සතුට කියන එක කොයිතරම් දුරට සාපේක්ෂ කාරණයක්ද? දැන් ඔබ සතුට වෙන දෙයින් නෙවෙයි වෙන්න පුළුවන් මම සතුට වෙන්නේ. මම සතුට වෙන දෙයින් ඔබ සතුට වෙන්නෙත් නැහැ. සතුට බොහොම සාපේක්ෂ කාරණයක්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක අරගෙන බැලුවහම අපිට නිතර හිතන කාරණයක් තමයි ලංකාවේ බොහෝ මිනිස්සු සතුටින් නෙවෙයි ඉන්නේ. ලෝකෙත් එහෙම වෙන්න පුළුවන් සතුට සාපේක්ෂ වුණාට. ඉතින් මේ සතුට සාපේක්ෂ වුණත් ලංකාවේ මිනිස්සු බොහොම සතුටින් නෙවෙයි වගේ ඉන්නවා කියලා අපිට හැමතැනකදීම හැඟිලා තියෙන කාරණයට එක හේතුවක්ද ඔවුන්ගේ විවාහ ජීවිතවල බොහෝ දෙනාගේ තියෙන කිසියම් විදිහක අතෘප්තිය කියන කාරණේ. අපි මෙන්න මේ කාරණේ අද ටිකක් ගැඹුරින් විමසලා බලන්න හේතුවා. ඉතින් මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයාගේ සිතින් සිතක් රිදනා හැටි කෘතිය තියෙනවා එක තැනක මෙන්න මෙහෙම කෑල්ලක්. මට කියන්න හිතුණා දැක්කම. මේ කියන ඒවා එකක්වත් නැති වෙච්ච සැමියෙක් හෝ බිරිඳක් නම් ඉන්න විදිහක් නැහැ කියලා හිතුණු හින්දා තමයි මට මේක කියන්න හිතුණේ. පත්තරේ බැලුවා. හැමතැනම හැඩි කරලා යනවා. ලයිට් එක දානවා. නිවන්නේ නැතෝ යනවා. ගත්තු දෙයක් ගත්තු දැනින් තියන්නේ කොච්චර කිව්වා. ඇඳුම් තැන් තැන් වල දාන්න එපා කියලා හැමදාම කියනවා. ඒත් කරන්නෙම එපා කියන දෙයමයි. බාත්รูම් එකට ගියොත් වනසල එන්නේ. ඒ වැඩේ කරගත්තම ඇති. ඒක පිරිසිදු කරන්න දන්නේ නැහැ. මේ විදිහට දිග ලයිස්තුවක් කියන්න පුළුවන්. බොහොම ස්වාමි පුරුෂයෝ මේ වගේ චෝදනාවලට තේරුමක් නැතුව කෑ ගහනවා. හරියට මහලොකු වරදක් කළා වගේ. හරිම කන්දොස් ක්‍රියාව කියලා තමන්ගේ අප්‍රසාදය මේ විදිහට පළ කරනවා. හැබැයි සමහර වෙලාවට මේ විදිහටත් කියවෙන වෙලාවල් තියෙනවා. සමහර බිරිඳවරු සැමියාට මෙහෙමත් කියනවා. ඔයා දුවගේ පොත්වලට කවර දාලා තිනවා හරි ෂෝක්. ඊට පස්සේ සැමියෙක් තම පිරිද ගැන ප්‍රසාදය පළ කරමින් මෙන්න මේ විදිහට කියනවා. අද ඔයාගේ පොල් සම්බෝල නම් මරේ මරු. ඉතින් සමහර වෙලාවට ඔන්න බිරිඳක් මෙහෙමත් කියනවා. ඔයා බාත්รูම් එකට ගියාම පුදුම කෑරිල්ලක් නිකාරන්නේ. ගෙදර වෙන කාටවත් ඉන්න බෑ අප්පිරියයි. එතකොට තව සැමියෙක් තමන්ගේ බිරිඳ ගැන මේ විදිහට කියනවා. නිවාඩු දවසවත් ගෙදර ඉන්නකොට පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන ඉන්නවකෝ. ඉතින් අද ඉරිදා දවසේ ඔය කියපු ඒවායින් එකක් හරි ඔබ ඔබේ බිරිඳට සැමියාට කිව්වද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. මේ කියපු ඒවා කොහෙන් හරි කියවිලා තියෙනවා වෙන විදිහකට හරි කියවිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් ලංකාවේ බොහොමයක් පවුල්වල අසතුට කියන එක තියෙනවා සතුටට වඩා. ඉතින් මේකට බලපාන්නේ මේ ලිංගික ජීවිතයේ තියෙන අතෘප්තිකර භාවයද එහෙම නැත්නම් සැමියා බිරිඳ හරියට හඳුනා නොගැනීමද මම අර කියපු මොන මොනවා හරි ප්‍රශ්නද රුචිකත්වයේ ප්‍රශ්නද මේ සියල්ලක්ම හේතු වෙන්න පුළුවන්. අපි ඒව ටිකක් ගැඹුරින් අද කතා බහ කරන්න කල්පනා කරා. ඉතාමත් ගෞරවයෙන් ලක්හඬ වෙනුවෙන් බොහෝ කාලයකට පස්සේ පිළිගන්නවා මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයා. එතුමා ඉතින් අපිට අමුත්තෙක් නෙවෙයි අපේ මුල් කාලයේ ලක්හඬ වැඩසටහන් වල ඉඳලා අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඒ වගේම අපිට එක බොහොම සමීප මහාචාර්යවරයෙක් හැටියට ලක්හඬත් සමගින් බොහෝ කාලයක් තිස්සේ කටයුතු කරලා තියෙනවා. කාලයකට පස්සේ අද සරත් අපිත් එක්ක ඉන්නවා. සුබ උදෑසනක් ඔබතුමාට. දැන් ඔබතුමාගේ බොහෝ කෘතීන් වලට පාදක වෙන්නේ අපි අරගෙන බලුවොත් සාහිත්‍ය කෘතීන් වලට අමතරව අපි බලුවොත් ඔබතුමාගේ නවකතා වලට අමතරව අරගෙන බලුවොත් ඔබතුමා මේ පවුල කියන සංකල්පය ගැන නිතරම ලියලා තියෙනවා කියලා තියෙනවා කතා කරනවා. එතකොට අපිට හිතෙනවා මහාචාර්යතුමනි මේ රටේ මේ පවුල කියන සංකල්පය ඇතුලේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබතුමාටත් නිතරම කතා කරන්න වෙලා තියෙන ඒ වගේම ඔබතුමාගේ කෘතිවල බොහෝ වෙලාවට සත්‍ය චරිත ජීවන චරිත ඉන්නවා මේ වගේ ප්‍රශ්න තියෙන. ඒ කියන්නේ ලංකාවේ පවුල්වල තවමත් ලොකු ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ මේක හැමදාම පවතී සර්වකාලීනයි. කොහොම වුණත් ඔබතුමා මොකද හිතන්නේ මේ තත්ත්වය ගැන? ඔව්. ඊට කලින් කියන්නට ඕනේ දැන් වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග මම දීර්ඝ කාලයක් ලක්හඬේ පසුන්ගිර කියලා වැඩසටහනක් ඉදිරිපත් කළා. මම හිතන්නේ අපි රෑ 9ට විතර පටන් අරන් මධ්‍යම රාත්‍රිය වෙනකල් මේ වැඩසටහන ඉදිරිපත් කළා. මේ වැඩසටහනෙන් පස්සේ නීල් ප්‍රනාන්දු වෛද්‍යතුමාට විවිධ අය ඇමතුම් දෙනවා තම තමන්ගේ යම් යම් ප්‍රශ්න ගැන උත්තර අපේක්ෂාවෙන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ වෛද්‍යවරයෙකුට
තියෙන අවිවේකී ජීවිතය නිසා මේ හුඟක් ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න කාල වේලාව අඩුයි. ඉතින් එතුමා වෙනුවෙන් ඇත්තටම මේ ඇහුම්කන් දීම පැවරුණේ හුඟක් වෙලාවලදී මට. ඒක මටත් හරි සාහිත්‍යකරුවෙක් හැටියට අපූර්ව අත්දැකීමක් වුණා. මම මේකේ මේ ප්‍රධාන චරිත ගණනාවක් එක්ක වැඩ කරලා ඒ වෛද්‍යවරයාට ඒ චරිත යොමු කරලා අවසානයේ ඔහුගේම උපදෙස් මත මම කෘතියක් ලිව්වා ආදරය දැනෙන්න ජීවත් වෙන්න කියලා. ඒක මම නීල් ෆර්නාන්ඩෝ මහත්මයාටමයි පිළිගන්වලා තියෙන්නේ. ඒ පොත පළ වුණාට පස්සේ මට විවිධ අවකාශයන්හි කතා කරන්නට විවිධ ආරාධනා ලැබුණා. සමහරලාට දෙමෝපියන්, සමහරලාට ආයතනවල වැඩ කරන අයට. මිනිසම් මම මේ පැත්ත ගැන ටිකක් උනන්දු වුණා. ඒක සමාජයේ කාලයක් තිබුණ එක මතයක්. සතුටින් ජීවත් වෙන්න පුළුවන් හොඳට සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ප්‍රමාණවත් ආර්ථිකයක් තියෙනවා නම් කියලා. හැබැයි මගේ අත්දැකීම බවට පත් වුණේ වැඩියෙන්ම සංකීර්ණ ප්‍රශ්න තියෙන්නේ හොඳට සල්ලි තියෙන පවුල්වල. යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, අනිත් භෞතික පහසුකම් තියෙනවා. හැබැයි සතුට නැහැ. සතුට නැහැ. මේක ගැන ගැඹුරට හොයාගෙන යනකොට වැටහිච්ච දේ තමයි අඹු සැමියෝ හැටියට ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන විවිධ සංකීර්ණතා, ව්‍යාකූලතා, උණුනුන් නොරිස්සන බව. ඉතින් ඇතැම් අය, ඇතැම් ස්වාමි පුරුෂයෝ, ඇතැම් භාර්යාවන් මේවා පිළිබඳ විවෘතව ඇත්තටම කතා කළා. සමහරුන් අපි විවෘතත් කළා. එතකොට තේරිච්ච එක දෙයක් තමයි ඒ අය එක සරලවම කියනවනම් ඒගොල්ලෝ ලිංගිකාස්වාදයෙන් නොසතුට තමයි මානසික පීඩාවන්ට ලක් වෙලා තියෙන්නේ. එතකොට අර විවාහ වෙලා තරුණ කාලේ එතකොට දෙන්නෙක්ගේ යම්කිසි ශාරීරික ශක්තියක් තියෙනවා, කුතුහලයක් තියෙනවා. ඒ නිසා ඒ කාලයේ ගෙවුනට හරි ඉක්මනට ඒක ක්ෂය වෙලා යනවා. ඒ කුතුහලය සංසිඳෙනවා. ශාරීරික ශක්තිය තිබුණත් ඒ මානසික බැඳීම් අඩු වෙනවා. ඉතින් මේකේ විවිධ දේවල් හොයාගෙන යනකොට සමහර පුද්ගලයෝ නොදැනුවත්වම සිද්ධ වෙච්ච දේවල්. ඒ කියන්නේ තමා තමාව අමතක කිරීම, අවප්‍රමාණ කර ගැනීම. ඉතින් මේ පිළිබඳ ගැඹුරට කියවනකොට වැටෙන දෙයක් තමයි මේ ලිංගිකත්වයේ කියන එක ඇත්ත වශයෙන්ම මනසට අදාළ කලාපයට තමයි මේක අයිති වෙන්නේ. මේ ජීවිතයේ තියෙන්නේ මේ ශාරීරික ශක්තිය තියෙන කාලේ විතරක් නෙමෙයි. මිනිස්සු වියපත් වුණහමත් ඒ මානසික සන්තුෂ්ටිය වෙනුවෙන් ඒ සම්බන්ධතා තියෙන්නට ඕනේ. ඒවා විවිධාකාරව ඒ සම්බන්ධතා පවත්වා ගන්න ආකාරයන් තියෙනවා. මේකට කෙනෙක් අනිකා කෙරේ දක්වන අවධානය සහ ගෞරවය කියන එක ඉතාමත් අවශ්‍යයි. මේ අවධානය සහ ගෞරවය නැති වුණාට පස්සේ දෙදෙනාම සමහර වෙලාවට දෙදෙනාගෙන් දුරස්ත වෙනවා. ඊට පස්සේ මේ ක්‍රියාවන් යාන්ත්‍රික දේවල් බවට පත් වෙලා, ඒවා වෙහෙසකර දේවල් බවට පත් වෙලා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. මට එක කාලෙකදී අත්දැකීමක් තියෙනවා ලංකාවේ කාසල් රෝහලේ. ඔය LW සිරිසේන මහතායකේ නාරි වෛද්‍ය විශේෂඥවරයෙක් කෙරෙහි වැඩ කරන කාලේ එතුමා වැඩසටහනක් දියත් කළා දීර්ඝ කාලයක් මාපිය මෙහෙවර කියලා. ඒ වැඩසටහනේදී දරුවෙක් ලැබෙන්න කාන්තාවක් ඉන්නවා නම්, විශේෂයෙන් පළවෙනි දරුවා ලැබෙන්න ඉන්න කාන්තාව එයාගේ සායනයට එනවා නම් ස්වාමි පුරුෂයත් එක්කම එන්න ඕනේ. ඒතර එයා ඇවිල්ලා නිරීක්ෂණය කළාලු බිරිඳව රෝහල් ඇතුළට ඇවිල්ලා තාප්පෙට එහා පැත්තේ එළියේ ඉඳගෙන ස්වාමි පුරුෂය එක්ක සිගරට් බිබී ඉන්නවා, එක්ක නයි නටවනවා බලනවා, මොනව හරි කර කර ඉන්නවා. එහෙම නෙමෙයි. මේ බිරිඳට කියන දේවල් ස්වාමි පුරුෂයා දැනගන්න ඕනේ කියලා එයා එක පිළියෙල කළාලු. ඒ සායනයේදී ස්වාමි පුරුෂයාට වාඩි වෙන්න පුටුවක් තියෙනවා. එතකොට බිරිඳට කියන දේවල් ඔක්කොම ස්වාමි පුරුෂය අහගෙන ඉන්නවා. ඊට පස්සේ මෙයා යම් කාලයකදී වැඩසටහනක් නිර්මාණය කළා. මාසයකට දවසක් ඒ සායනලට එකතු වෙන අම්මල එකතු කරලා විශේෂඥ වෛද්‍යවරු ලොව්වා දවසක වැඩසටහන. ඒකේ සේරම දේවල් තියෙනවා. ආදරය, ප්‍රේමය, ඒව ගැන කතා කරනවා, ලිංගිකාස්වාදය ගැන කතා කරනවා, ලිංගික රෝග ගැන කතා කරනවා. මේ සෑම දේවල්ම මේකේ හොඳ අධ්‍යාපනික වැඩසටහනක්.
එතකොට මේ ඔය පෞල් ජීවිතයේ තියෙන යම් යම් දේවල් කතා කරන්න මටත් ඒකේ කාලයක් ආරාධනා ලැබුණා. ඊට පස්සේ එතුමා මේ වැඩසටහන කොච්චර සාර්ථක වුණාද කියනවනම් අන්තිමට යා මේක දියුණු කරලා දියුණු කරලා දරුවා ලැබෙන අවස්ථාවේදී සූතිකාගාරයට ස්වාමි පුරුෂයවත් ගෙන්නන තැනට මේක පත් කළා. යා කිව්වේ එයා ඒ විඳින කායික වේදනාව ස්වාමි පුරුෂයා දකින්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ හුඟක් දේවල් වලින් යා මේ සම්බන්ධතාව කියන එක ගොඩ නැගීම. මම ඒ වැඩසටහන් වලට ආපු කීප දෙනෙක් එක්ක සම්මුඛ සාකච්ඡා පවත්වලා තියෙනවා. එක හමුදා නිලධාරියෙක් මා එක්ක කියපු දෙයක් මට මතකයි. එයා කිව්වා ආවේගයට පත් වෙලා එයා දවස් දෙකක් බිරිඳට ගහලා තියෙනවා කිව්වා. ඊට පස්සේ කොහොම හරි ඒව සමතිකයට පත් වෙලා වුණාට දරුවා ලැබෙන අවස්ථාවේ මගේ බිරිඳ විඳපු වේදනාව දකින් බලාගෙන ඉන්නකොට මට මගේ අම්මව මතක් වුණේ. මං එදා එවලේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා කවදාක්වත් මං ආපහු මගේ වයිෆ්ට අත උස්සන්නේ නැහැ කියලා. ඒතොර අර වෛද්‍යවරයාගේ අපේක්ෂාවන් මුදුන්පත් වන හැටි, ඒ බැඳීම සහ ගෞරවය කියන එක. ඊළඟ දේ තමයි ඒ සායනය තුළ දුන්නු අධ්‍යාපනය නිතරම තමන් පිරිසිදුවට පිළිවෙලට ඉන්න ඕන කියන එක. ඒකෙදි පෙන්වලා දුන්නු දෙයක් තමයි මේ පිරිසිදුවට පිළිවෙලට ඉන්න මුදල් ඕනේ නෑ. හරිද? ඒක ආකල්පයක්. මේක හොඳට කියලා දුන්නා. ඒ වගේම තව එකක්, දරුවෙක් ලැබිලා රෝහලෙන් පිට වෙලා යනකොට ඒ මව්වරුන්ට ඊට පස්සේ පොඩි පොඩි ව්‍යායාම ටිකක් ඒගොල්ලෝ ඉගැන්නුවා. හරිද? ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් වෙනවා. දැන් දරුවෙකුට කිරි දෙනවා ඉස්සර වගේ නෙමේ, හැඩය වෙනස් වෙනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට මේවා පටන් අරගෙන ඒක ඉතාම හොඳට කියලා දුන්නා. හැබැයි ඊට පස්සේ වෛද්‍යවරුම සමීක්ෂණයක් කරලා කිව්වා ඒකෙන් 100ට දෙන්නෙක්වත් ප්‍රයෝජන අරගෙන නැහැ කියලා. ඒ කියපු විදිහට කරලා නැහැ. ඒ විදිහට කියලා නැහැ. දැන් මම මේකෙන් පැහැදිලි කරන්න හදන දේ තමයි ලිංගිකාස්වාදය කියන කාරණාවට අර මනස බලපානෝ නම් මානසික ආකර්ෂණය කියන එකකුත් තියෙන්නට ඕනේ. කෙනෙකුට අනිකා ප්‍රියමනාප වෙන්නට ඕනේ. ඒ ප්‍රියමනාප වීම කියන කාරණාව සම්බන්ධව කල්පනා කරන්නේ නැති දෙදිනෙක අතර මැද්දෙන් තාප්පයක් ඉදි වෙන්නට පුළුවන්. ඉතින් ඊට පස්සේ බලන්නේ වෙන වෙන ආකාරයට ඒ ආස්වාදය ලබන්නට තමයි. ඉතින් මම අපි තේරුම් ගත්ත දේ තමයි මේකට එක්කෙනෙක් නෙමෙයි දෙන්නම ඕක කියන්නට ඕන අඩු වැඩි වශයෙන්. දැන් මට හිතෙනවා අර ඔබතුමාගේ අර දැන් වසර කිහිපයකට කලින් ආපු අර ගීතය, අජන්තා නාකන්දල ගායනා කරන ගීතය, සුලන් රොදක්සේ ගීතයේ මේ අජන්ත වෙලගෙදර, මට මතක අජන්ත වෙලගෙදර සමා වෙන්න ඕනේ. දැන් මේ ගීතයේ තර දොයෙන්දරා සංසා නොරිකෝ දෙදෙනාගේ එක් නොවීම මම තමයි එක්තරා විදිහකින් මෙච්චර ලස්සන ප්‍රේමයක්, ප්‍රේම කතාවක් බිහුණේ කියලත් අපිට හිතෙනවා. මේ දෙන්න එකතු වුණා නම් මේ ප්‍රේමේ බිඳෙයිද කියලා. කොහොම වුණත් අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. සමහරවිට අපි කතා කරන දේවල් සම්බන්ධයෙන් ඔබට නම කියලා කතා කරන්න බැරි වෙන්න පුළුවන්. අද දවසේ මේ කතා කරන කාරණය සම්බන්ධයෙන් විවාහ ජීවිතයේ තියෙන ලිංග එක ගැටලු කියන්න දුරකථන ඇමතුමක් දීලා බැරි වෙනකොට සමහරවිට නම කියන්න බැරි වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ, මොකද අපිට ඔබ පේන්නේ නැහැ. ඒක නිසා ඔබේ අදහස, යෝජනාව, චෝදනාව, ප්‍රශ්නේ අපිට කියන්න වෙන නමකින් වුණත් අපිට කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි අද යොදාගත්ත මාතෘකාව එහෙම නිකන් දුරකථනයෙන් කතා කරන්න ටිකක් කෙනෙක්ට අමාරුයි කියලා හිතෙන්න පුළුවන් දැන්. මොකද ලංකාවේ බොහෝ දෙනෙක් අසතුටින් ඉන්නේ, මිනිස්සු අසතුටින් ඉන්නේ ලිංගික ජීවිතයේ සතුටක් නැති නිසාද, පෞල් ජීවිතයේ මේ කියන කාරණේ සතුටක් නැති හින්දාද කියන කාරණේ කතා කරනකොම්. ඉතින් බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කෙලින් කතා කරන්න අකමැති තත්ත්වයක් තමයි තාමත් අපේ රටේ තියෙන්නේ. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අනුර මහත්මයාට කෙලින්ම දුරකථන ඇමතුමක් දීලා තමන්ගේ ප්‍රශ්නය කියන්න තරම් විවෘත වීම සම්බන්ධයෙන්. සුබදාසනක් ඔබතුමාට. අපි කැමති ඔබතුමාගේ ප්‍රශ්නය එහෙම නැත්නම් අදහස දැනගන්න. මම ඉතින් මේ කියන්න, මම ඉතින් අවුරුදු 22ක් කෙනා විවාහ වෙලා පුතාල දෙන්නෙක් ඉන්නවා. මගේ ගම බෙලියත්තේ වයිෆ් ගැනීම ලයි පදිංචි. දැන් අවුරුදු 22ම එකට ජීවත් වුණා. කිසිම ඇලැප්පින් ඇතුළට ඉතින් සාමාන්‍ය ඒවා ගණන් ගන්න නැහැ. ඉතින් මේ ඇත්තටම ඒ වගේ ළඟ තියෙනවා මේ නෝලාගේ තියෙනවා නිකන් අවශ්‍යතාවයක්, මට අවශ්‍යතාවයක් තිබ්බත් එයාට අවශ්‍යතාවයක් නැහැ වගේ ප්‍රතික්ෂේප කරන වගේ හැංගීමක්. ඒ කියන්නේ එයාට අවශ්‍ය නැහැ. දැන් අද මම කතා කරා
කතා කරලා කිව්වා මෙන්න මේ වැඩ නැහැ කියලා පොඩ්ඩක් අහන්න කියලා. අනේ මට ඕනේ නැහැ වහන්න. මට ඕනේ ළමයි දින හදාගෙන ඉන්න වෙන වෙන දේවල් ඕනේ නැහැ කියලා එහෙම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ මට ගැටලුව එයාට අවබෝධ කරලා දෙන්නේ කොහොමද කියලා මේ තත්ති කියන්නේ. හොඳයි අනුර මහතා ඔය විදිහටම දුරකථනේ රැඳිලා ඉන්න. මහාචාර්යතුමනි මම හිතන්නේ ඔබතුමාට ඇහුණා අනුර මහතාගේ ප්‍රශ්නේ. දැන් මට තේරෙන්නේ ඔය ඔක මේ අපේ ඩොක්ටර් නිල්පනායනුනම් කියන්නේ මේක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු තත්ත්වයක් කියලා. ඒ කියන්නේ ලිංගික ආශාව නැතිකම කියන එක උනන්දුවක් නැතිකම කියන එක ඒකට පැති දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ විරුද්ධ ලිංගිකයාගේ පාර්ශ්වයේ පිළිබඳ මනසෙහි ප්‍රසාදජනක හැඟීම් නැතිවීම නිසා ප්‍රතික්ෂේප කිරීම කියන එක. එතකොට දැන් අපේ සමාජය වෙලා තියෙන සමාජලාවට මේ කාර්යයටම තමයි මේ සමාජලාවට ස්වාමි පුරුෂයෙක් බිරිඳ ගාවට යන්නේ. එතකොට නෑ එමේ හේකුත් නැහැ. ඉතින් අර ඕකට ඉස්සර එතුමගේ නිදර්ශනයක් තියෙනවා. ගීතයක් වුණත් එක පාට පටන් ගන්න නෑනේ. නේද ඉස්සෙල්ලා සංගීතයේ ගිහිල්ලා යම් කිසි පොඩි මානසික තත්ත්වයක් ඇති කරනවා. මේ නිසා මේ ආශාව කාන්තාවන්ට නැති වෙනවා. අනිත් එක තමයි යම් යම් හේතු ඒවට වෙන සමාන ජානමය හේතු තියෙන්න පුළුවන් වෙනත් දේවල් නිසාම ඒ කායික උවමනාව කියන එක එයාගේ මනසින් ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නේ ඒක වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා ප්‍රතිකාර ගන්නට ඕනේ. ඉතින් ඇත්තටම දියුණු රටවල් වල තියෙන එක දෙයක් තමන්ට අඹුසැමියන්ට තමන්ගේ ජීවිතයේ යම් කිසි ගැටලුවක් තියෙනකොට දෙන්න සුහදව කතා කරලා නිසි වෛද්‍යවරයෙක්ව ගිහිල්ලා මුණ ගැහෙනවා. අපි දැන් මේ අනුර මහත්තයාට ඇත්තටම ගරු කරන්න ඕනේ මේ වගේ සංවාදයක මේ ප්‍රශ්නේ කිව්වට. වෛද්‍යවරයෙක් ගිහිල්ලා මුණ ගැහෙනවා. වෙන එක්කෙනෙක් ගිහිල්ලා හරියන්නේ නැහැ. දෙන්නම ගිහිල්ලා කතා කරනවා. දෙන්නගේ ප්‍රශ්න විවෘතව කතා කරනවා. ඒක වෛද්‍යවරු උපදෙස් දෙන උපදේශනව උපදේශකයෙකුට යොමු කරනවා. ඒ විදිහට මේ ප්‍රශ්න ඉතාම හොඳට निराකරණය කරගන්නවා. දැන් මේ වගේ දේවල් ගැන ලියපු පතපත පවා තියෙනවා. අපේ තියෙනවා අපේ සංස්කෘතියේ තියෙනවා මේ ව්‍යාජ සදාචාරය කියලා එකක්. මේවා විවෘතව කතා කරන්නේ වෛද්‍යවරයෙක් ගාවට යන්න කැමති නැහැ. තමන්ගේ ප්‍රශ්නේ තවත් කෙනෙක් දැනගත්තාම මේක තමන්ගේ ආත්ම ගෞරවයට විසාන කැලලක් කියලා මේවා සියරම හංගගෙන ඉන්නවා. මේක සදාචාරයේද සමහර වෙලාවට මෙහෙම හංගගෙන ඉන්න අය ඊට පස්සේ වෙන වෙන සම්බන්ධතා ඇති කරගන්නවා. ඒතකොට ඒක සදාචාරයේද. දැන් මිනිස්සු ජීවිතයේදී මම කල්පනා කරන්නේ සෝබාධාමෙන් මිනිසාට උරුම වෙලා තියෙන ගෞරවණීය තිළිණයක් තමයි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ලිංගික ආස්වාදය. ඒක ගෞරවණීය විදිහට භුක්ති විඳින්නට ඕනේ. මට මතකයි මම හිතන්නේ අනුර මහත්තයා කිව්වා මේ මම මේ ළමයි දෙන්න හදාගෙන ඉන්නවා මට දැන් එහෙම එපා. ඔව් ඒ කියන්නේ එයාට තෘප්තියක් නැහැනේ මේ ක්‍රියාවලියෙන්. එයා දැන් යම් කිසි ආකාරයකට පසුගාමී තැනකටපත් වෙලා ඉන්නේ. එයා වෙනස් වෙන්න සූදානම් නැහැ. ඉතින් දැන් මේ වෙලාවේ හරි එතුමා කරන්නට ඕනේ දේ තමයි සුහදව එතුමා තමන්ගේ භාර්යාවත් එක්ක කතා කරලා ඉවරලා මම ඇත්තටම යෝජනා කරන්නේ අපි වෛද්‍යතුමා නිල්පනෑඳු මහත්තයා වුණත් හොඳයි. අනුර මහත්තයා දුරකථනෙ ඉන්නව නේද ඔබතුමා? අනුර මහත්තයා ඉන්නවද? ඉන්නවද? ඔබතුමාට පුළුවන් වේද එහෙම වෛද්‍යවරේ කමු වෙලා මේ ප්‍රශ්නේ කතා බහ? මේම පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතුමා කියපු හැමදේම වගේ තමයි සිද්ධ වෙන්නේ හැබැයි. ඉතින් අපිට අපේ අතර අසම කියන්නේ නැහැ. එයා කැමති සමාජයට අපි අතර ගැටලුවක් නැහැ කියලා පෙන්වන්නත් උත්සාහ කරනවා. නමුත් එයා කැමති නැහැ. වෛද්‍යවරේ කම්බෙන් යන බිරිඳ අකමැති වේද? එමේකුත් තියෙනවා. මට හොරේ මේක සුදුසුකම් පුජ්ජිලෙක් ලවා වයස්ක පොඩි අවබෝධයක් දුන්නා නම් ඇති අවබෝධ කරගන්න මාත් එක සුවදව ඉන්නත් ඕනේ යාට. අර නෑ ඉතින් පළවෙනි දේ ප්‍රශ්නයක් ওই වගේ ප්‍රශ්නයක් තනියම විසඳන්න බෑ. ප්‍රශ්නයක් දෙන්නේ අතර තියෙන ප්‍රශ්නයක් නිසා දෙන්නටම උවමනාවක් තියෙන්නත් ඕනේ. ওই වගේ ප්‍රශ්නය निराකරණය කරගන්න පුළුවන් කියන එක තමයි අපි වයසත් එක්ක නිසා අපි පොඩ්ඩක් ඉතින් අර මේ මැට්ටස් සැලගෙන ඉවර කරන ලොකු තවින්නෙක් ඉන්නේ ඉඳ එදින්න. දරුවෝ දෙන්නගේ වයස කීය වගේද? ගුතා අවුරුදු 23යි අනිත් එක්කෙනා ඇඩ්‍රස් ලෙවල් කරනවා අවුරුදු 18යි. පුතාලා දෙන්න. එයාගේ මානසික සතුට පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් එයත් එක්ක කතා කළොත් නම් ඕක හඳුනා ගන්නට බැරි වෙන එකක් නැහැ. මම යෝ මගාරිනවා මගාරිනවා නේ.
ඒක තමයි අපේ අය ඕක අපේ රටේ තියෙන ප්‍රශ්නය. ඒ අතින් හරි අර දැනුමක් අවබෝධයක් තමයි දෙන්න. මේ වැඩසටහන අහන්න කිව්වේ නේද? ඔව් ටීවී එකේ යන වෙලාවක ඒ වැඩසටහන දාලා මම සද්දතු අහගෙන ඉඳ සැලැස්සුවම බැල බැල යනවා මේ මොකද තමයි බලන්නේ කියලා දුස්කී කියන වෙලාවල් තියෙනවා. ඉතින් මට බලන්නනේ මං දාන්නේ එයාට ඇහිඳලා. අපිට තේරෙනවා නර මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නේ. බොහොම ස්තුතියි අපිට කතා කරාට. 2774 2774 810 අපේ දුරකථන අංක. සර් මොකද කියන්න හැදුවේ? නෑ මම කල්පනා කළේ දැන් මේකෙදි අනුර මහත්මයාත් කල්පනා කරන්න ඕනේ තමන්ගේ පැත්තේ කිසි වරදක් නැහැ, මේ වරද තියෙන්නේ භාර්යාවගේ පැත්තේ කියලා මෙහෙම හිතන්නත් එපා. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැනේ. දැන් මේ දෙන්න දරුවෝ දෙන්නේ කදලා දරුවෝ තරුණ වියට පත් වෙනකල් අඹුසමිය හැටි ජීවිතයක් ගත කරලා තියෙනවානේ. මට ඉතින් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මෑතකදී. ඒ නිසා මේ කාරණාවේදී එතුමාත් එක බුද්ධිමත්ව කල්පනා කරන්නට ඕනේ. ඒ කාන්තාවගේ වැඩිහිටියකෝ එයා යම්කිසි ඇහුම්කන් දෙන්න සූදානම් කෙනෙක් ලව්වා හරි එයාව අර වෛද්‍යවරයෙකුට මුණ ගස්සන්නට පුළුවන් නම් ඒක මේ වෙලාවේ ඉතාම හොඳයි. ඕක තවත් වර්ධනය වුණොත් තමන්ගේ ජීවිතයේ සැඳෑ කාලය තුළ ඔයිට වඩා මේ මානසික මොකද ඒ වෙනකොටනේ ඇත්තටම දෙන්නෙක් එකට සමීපව ඉන්නට ඕනේ. අපි හිතාගෙන හිටියට වයසට යනකොට දෙන්න කාමරදේ කොහේ ජීවත් වුණා කියලා ඒක නෙමෙයිනේ ජීවිතේ. එතකොට තමයි ප්‍රධානම සමීපව ඉන්නට ඕනේ. ඒක ගැන හිතන එක තමයි වැදගත් තියෙන. එක පාර්ශවයකටම දෝෂාරෝපණය කරලා ඉන්න එක සුදුසුයි කියලා මම හිතන්නේ. සිතින් සිතක් රිදෙනා හැටි මහාචාර්ය සරත් විජේසිරි මහත්මයාගේ අලුත්ම පොතේ තියෙනවා මෙන්න මේ වගේ වචනයක්. කොච්චර කිව්වත් වැඩක් නැහැ. තමන් ගැන විතරයි හිතන්නේ. පිළිවෙලට ඉන්න පුළුවන් ඉතින් මටත් අතට පායට වැඩකාරයෝ ඉන්නවනම් මම නැහෙන්න එපා නැගිට්ට වෙලේ ඉඳලා. මලයක් එක්කවත් මෙහෙම කියලා උදව්වක් කරන එකක් ඈ. මේවා සාමාන්‍යයෙන් මේ වෙන වචනවලින් මේ වචනවලින්ම නොවුණත් ඕන තරම් මේ ගෙවල් වල කියවෙන වචන බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි දකිනවා දැන් වසර ගණනාවකට ඉස්සෙල් සමහරලාට මහාචාර්යතුමනි උතුමන්ලාගේ තරුණ කාලයට වඩා මේ කාලය වන විට තරුණ පරම්පරාව තමන්ගේ විවාහය ගැනීම ගැන ඉතාම පුංචි දේවල් ගැන පවා ඉතාම උනන්දු වෙලා තමයි විවාහ මංගල්‍යයක් ගන්න. අපි දකිනවා විවාහ දවසේ කරන නර්තනය පවා මාස ගානකට කලින් පුරුදු වෙනවා. හැබැයි ඉතින් මේ පොදු ප්‍රශ්නය තමයි විවාහ ජීවිතය තුළ ඔවුන් ඇත්තටම සතුටින් ඉන්නවාද කියන කාරණේ. මේ වර්තමාන තරුණ පරම්පරාව ඔවුන්ගේ විවාහය සම්බන්ධයෙන් ඔවුන්ගේ විවාහ ගැටලු ලිංගික ජීවිතයේ ගැටලු සම්බන්ධයෙන් ඔබතුමත් එක්ක කතා කරනවාද? ඔව්. දැන් මේකේ ප්‍රශ්න දෙකක් අපිට පැහැදිලිව අඳුනා ගන්නට ලැබිලා තියෙනවා. පළවෙනි එක තමයි ඇත්තටම මේ තරුණ ළමයි රූපමය ලෝකයක මම්මුලා වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් අපේ තරුණ කාලය තුළ අපි ආදරය, ප්‍රේමය, විරහව මේ සේරම දේවල් පිළිබඳ අත්දැකීම් ලැබුව ඇත්තටම සාහිත්‍යයෙන්. හරිද? ඒක රූපමය ලෝකයට මාරු වුණාට පස්සේ මොලේ අර පරිකල්පන ඥානයක් අවදි වෙන්නේ නැහැ. ඒක සංකීර්ණ ප්‍රශ්නයක්, ඒක කතා කරන්නට පුළුවන්. අනිත් එක තමයි මේ න්‍යෂ්ටික පවුල්වල හැදෙන දරුවෝ පිරිමිළමයත් වෙන්න පුළුවන්, ගැහැණුමෙ වෙන්නත් පුළුවන්. පවුලේ අර සහෝදර සහෝදරියෝ කීප දෙනෙක් එක්ක එකට හැදෙන ජීවිතය තුළ ලබන අත්දැකීම් නොලබපු අය. ඒ අනිත් පැත්තෙන් බලපුවම ඒගොල්ලොන්ගේ ඥාති සම්බන්ධතාවත් ඒ විදිහකට නැහැ. කුඩා කාලේ ඉඳලා මනුෂ්‍ය සම්බන්ධතාවලින් වියුක්තව හැදුණු අය. එතකොට ඒගොල්ලෝ ජීවිතයේ දැකලා තියෙන්නේ වෙන වෙන අවකාශයන් තුළ. ඒක ඒ නිසා තමයි විවාහ මංගල උත්සවය නිකන් අර ඇල්බම් එකක් වෙනුවෙන් මාස ගණනක් තිස්සේ සකස් කරන්නේ. ඉතින් ඔය ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ඡායාරූප ශිල්පීන්ගේ, මේක 100%ක් ඇත්ත නොවෙන්නත් පුළුවන්, බොරුත් නෙමේ. දැන් ඡායාරූප ශිල්පීෙක්ගෙන් ඒ දිනේ වෙන් කරගන්න ආවට පස්සේ ඒගොල්ලෝ සම්පූර්ණ ගාස්තු අය කරනවලු එක සැරේ. ඇයි? හේතුව වෙඩින් ඇල්බම් කරගෙන යනකොට ඩියෝස් වෙන්න ලෑස්ති වෙලා එක්ක දෙන්න වෙන් වෙලා ඔය වගේ ප්‍රශ්න කියනවා. මේක ඇතුලේ ඇත්තටම ගැඹුරට ගියාම තව එක දෙයක් තියෙනවා. ලංකාවේ කාලයක් තිස්සේ උත්සාහ කරපු දෙයක් තමයි තරුණ දරුවන්ට, තරුණ බියට පත් වෙනකොට දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දීම. මේකට විවිධ උත්සාහයන් දැරුවා. හතේ අපේ පොත. ඔව්.
ඊට කලින් උත්සාහයක් දරුවා උදා වූ යෞවනය කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යවරයෙක්ගේ මූලිකත්වයෙන් පොතක් සම්පාදනය කරලා ජාතික අධ්‍යාපන ආයතනයේ මුද්‍රණය කරලා ඉස්කෝලට බෙදාත් හැරිය. හැබැයි ගුරුවරු කිව්වා මේක අපිට උගන්වන්න බෑ කියලා. හරිද? ඒ පොත කියවලවත් නෙමෙයි ඇත්තටම ඒ නිගමනයට එළඹුණේ. ඒකේ අර ලිංගික කියන වචනේ ඇහෙනකොටම නිකන් තැති ගන්න මම භයානක දෙයක් හැටියට කල්පනා කරනවා. ඒකේ ඇත්තටම උත්සාහ කළේ ගැහැණු ළමයෙකුටත් පිරිමි ළමයෙකුටත් තමන්ගේ ශරීරයේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන එක. අනවශ්‍ය කුතුහලයෙන් තමන්ට හිංසා කර නොගැනීම සහ අපයෝජනයන්ට ලක්වීමිනුත් බේරෙන්න මේ අධ්‍යාපනය අවශ්‍යයි කියන එක. මේක වරින් වර මතුවෙනවා. අවසානයේදී මම එක වාර්තාවක කියවලා තියෙනවා මේකට මේ සබරගමු පළාත් සභාව විතරයි කැමති වෙලා තියෙන්නේ මේක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒුණාට ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් බවට පත් වුණේ නැහැ. සමාජයක් වෙනස් වෙනකොට විශේෂයෙන්ම ජනමාධ්‍ය සංස්කෘතිය මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කරන යථාර්ථයක් තුළ අලුත් දැනීමක් අලුත් පරම්පරාවකට ලැබෙන්නට ඕනේ. ඒ නිසා මේ ලිංගික අධ්‍යාපනය කියන එක නොමනා දෙයක් නෙමෙයි. ඒක ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අභිවෘද්ධියට අවශ්‍ය දෙයක්. ඇයි අපි ඒ අධ්‍යාපනය ලබා දෙන්නට වැඩිහිටියෝ හැටියට අකමැති වෙලා තියෙන්නේ? හුඟක් වෙලාවට මේ ජීවිතයේ වැදගත්ම අත්දැකීම ලබන්නේ අවිද්‍යාවෙන් ලබාගත් දැනුමකින්. විද්‍යාත්මකව නෙමෙයි. සමහර වෙලාවට පළවෙනි අවස්ථාවේදීම උණුන් අතර තියෙන්නේ අනවබෝධයක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේක පීඩාකාරී අත්දැකීමක් වෙන්නටත් පුළුවන්. මම හිතුවා ඔබතුමා උදාහරණයක් කිව්වර ඔබතුමා ළඟට ආපු එක්තරා තරුණයෙක්. ඔව් ඒක ඇත්තටම මම සිහිපත් කරන්න බලුවන් ඒ ප්‍රශ්නේ. ඒ ළමයි දෙන්න ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබලා ඉතා හොඳ රැකියාවන් කරන දෙන්නේ දීර්ඝ ඇසුරකුත් තිබිලා තියෙනවා. අවසානයේදී මේ ගෑනු ළමයා මේ ඒ විවාහ මංගල උත්සවයේ සියලු දේවල් තීන්දුව කළාට පස්සේ තද බලලෙස දෙමාපියන්ට කියා සිටිනවා විවාහ වෙලා යන්නට බෑ කියලා. ඉතින් මේකට ඒ ළමයට සාධාරණ හේතුවකුත් තිබිලා තියෙනවා. ඉතින් මේ ඒකට උපදෙස් දුන්න අය කිව්වේ එක තේරුම් අරගෙන අදාළ වෛද්‍යවරයා කිව්වේ මේක එච්චර සුදුසු නෑ, මේ ප්‍රශ්නේ මේ ළමයි දෙන්නම හොඳයි, හැබැයි මේ දෙන්න මේ විවාහ කිරීමෙන් ඕගොල්ලන්ට පසුතැවිලි වෙන්න සිද්ධ වෙයි, මේකට මේක කරන්න එපා. ඔව් කරන්න එපා. කොහොමද ටිකක් කල් ගන්න මේගොල්ලන්ගේ මේ මානසික තත්ත්වයන් වෙනස් කරන්න. ඒකට දෙපැත්තෙම දෙමව්පියෝ තමන්ගේ ආත්ම ගෞරවය ගැන කල්පනා කරලා මේක කොහොම හරි කළා. දවස් 3කින් ඒ විවාහ ජීවිතය දෙදරලා ගියා. හරිම සෝචනීයයි. ඊට මම හිතන්නේ මාස 6කට 7කට පස්සේ නීතියෙන් දෙන්නම කොහොම හරි වෙන් වුණා. ඒ නීතියෙන් වෙන් වෙලා මාස කීපයක පස්සේ ගමුණා මේ විවාහ වුණා. හරිද? අර පිරිමි ළමයාත් විවාහ වුණා. හරිද? පිරිමයාගේ පැත්ත මම දන්නේ නැහැ. මම දන්නේ ගෑනු ළමයා ඊට පස්සේ දරුවෝ දෙන්නෙකුත් එක්ක ඉතා හොඳින් තමන්ගේ වෘත්තීය ජීවිතයත් කරගෙන ජීවත් වෙනවා. එතකොට දැන් මේකේ තියෙන්නේ යම්කිසි මනසට අදාළ කාරණාවක් මේකේ තියෙනවානේ. මානසික වශයෙන් දෙදෙනෙක් අතර අවබෝධයක් ගොඩනැගෙන්නේ නැත්නම් මේක සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් මේ තරුණිය සර කතා කරා ඊට පස්සේ. ඔව් ඔව්. ඇගේ ගැටලුව මොකක් කියලාද කියලා? ඇත්තටම ඇගේ ගැටලුව තමයි අර පුද්ගලයා ටිකක් ක්‍රූරයි කියන එක. හරිද? ඔව්. එයා කියන්නේ යාන්ට මේ අර මේ තැනැත්තියට ටිකක් හිංසා කරන වද දෙන රළුපරළු ආවේගකාරී. හරිද? ඒක තමයි. ඉතින් එයාගෙන් අහුවද ඔයගොල්ලෝ මෙච්චර කාලයක් ප්‍රේම කළා මේක දැනුන්නේ නැද්ද කියලා. ඒ දැනුච්ච පළවෙනි අවස්ථාව කිව්වා. පළවෙනි අවස්ථාවේ මේ හරි සාහසිකයි කිව්වා. ඊට පස්සේ ඇත්තටම දැන් මේ තරුණයත් මේ අවස්ථාව වෙනකොට විවාහ වෙන අවස්ථාව මෙයා යාළුවන්ගේ උපදෙස් පිට එක එක දේවල් නරඹලා. හරිද? එක එක දේවල් නරඹලා මෙයාගේත් මනසේ පොඩි විකෘති තත්ත්වයන් නැති වෙලා ඒ අත්දැකීම් තමයි මෙයා භාවිතයට යොදාගෙන තියෙන එක. ඒක තමයි. ඉතින් මේවා මම කියන්නේ මේවා මේ වගේ දේවල් निराකරණය කරගන්න පුළුවන් විවෘත වෙන්නට ඕනේ. විවෘත නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. තව එක දෙයක් මේකේ තියෙනවා. එක පැත්තක් මේක නම් මගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් එක්තරා කාලයක ඇවිල්ලා මේ මට කිව්වා අනේ සර් දන්නවනේ මට පෙම්මතෙක් ඉන්න බව.
මට යව කවදරි බඳින්න බය හිතෙනවා කියලා. ඉතින් මම අහුවේ ඇයි කියලා. අනේ මන්ද සර් මට තේරෙන්නේ නැහැ. මට බය හිතෙනවා. ඉතින් මම මෙරමැත් එක්ක හුඟක් වෙලා කතා කරලා ඔයාට හැඟීම ඇති වෙච්ච හේතු කියන්න කියලා. මට එහෙම හේතු කියලා කියන්නත් බෑ මෙන්න මේ වගේ ඒවා. දැන් මම සිකුරාද දවස හැමදාම ගමේ යනවා. අපු වෙන්නේ සඳුදා උදේට. ඔන්න කුරුණෑගලුන් තියා පැත්තේ ළමේ. ඒතර අම්මා හොඳට උදේට බත් එකක් වෙලා දෙනවලු කෙසෙල් කොලේ උතලා ලුකුවට යාළුවොත් එක්ක කණ්ඩ කියලා හොඳට කෑම හදලා. ඉතින් සඳුදා හැමදාම 12 වෙනකොට මෙයාගේ දේශන ඉවර වෙනකොටම මෙයාගේ පෙම්මතා එනවලු. යන් අපි කෑම කන්න කියලා මෙයාව එක්කගෙන ගිහලා ගැන්ටිමට හරි උනන්දුවෙන් පුටු දෙකුත් ලං කරගෙන කෑම මුල අරගෙන දිගැල්ලා කන්න කියලා මෙයා කනවලු. මෙයා හරි වේගෙන් කනවලු. ඉතින් මෙයා අන්තිමට කිව්වා ඉතින් මේ කැන්ටිමේ බත් කාලා එපා වෙලා මේ රසබත් මුඩක් හම්බුනාම ඉතින් ආසාවට කනෝ ඇති කියලා එයා එහෙමත් හිතුවලු. මෙයාට ඊට පස්සේ මේක මෙයාට අරුචි වෙන්න පටන් ගත්තේ එයා සඳුදා යාව හොයාගෙන ආවට ඊට පස්සේ එන්නේ. එක දවසක් මෙයා මේක බලන්න මෙයා ගියාලු අපි තුමන් ගහරුවාද හෝ බදාද හෝ ගිහින් කතා කළා අපි යමු කෑම. ආ මං කාලා ඉන්නවා කන්න. මොකද ගහරුවාද බත්යක් එන්නේ නැහැ ගෙදරින්. නෑනේ. එතකොට දැන් මේ ළමයා කිව්වේ එයා හරි අසංවේදී. අන්න ඒක හරි වැදගත් දෙයක් අසංවේදී. අසංවේදී කියන එක දැනෙන්නේ අපේ මනසටනේ අතට පයට නෙමෙයිනේ. අසංවේදී කියන එක දැනුණාට පස්සේ මනසින් ප්‍රතික්ෂේප වීමක් මට හිතෙන්නේ අනිවාර්යයෙන්ම වෙනවා. ඒකට වයස සීමාවකුත් නැහැ. හැබැයි මේ ළමයා ළමයා මම කතා කරනකොට හුඟක් තේරුම් ගත්ත දේ තමයි මෙන්න මෙයා සෑහෙන විදිහට පතපොත කියලා ජීවිතයේ සෑහෙන අත්දැකීම් ලබාගෙන තියෙන ළමයෙක්. දැන් මේ දෙන්න විශේෂ ධාරා දෙකක ඉන්නේ. මම කියන්නේ ඒ හින්දා මේ ප්‍රශ්න ඇති වුණා කියන එක නෙමෙයි. ඒ සංවේදීතාව කියන එකට අවශ්‍ය වැදගත් කලාපයක් තියෙනවා ජීවිතය පෝෂණය කරන. ඒක තමයි කලාප, සාහිත්‍ය. මනුෂ්‍ය ජීවිතය පිළිබඳ මට මතක් වෙන්නේ අර වික්‍රමසිංහගේ මනකතා සාහිත්‍ය කියන පොතේ එයා කියනවා 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් එකවරක් ජාතක පොත කියවීම. ඊටත් වඩා උසස් ජීවිත පරිඥානයක් ලබන්න පුළුවන් උසස් සාහිත්‍ය කියවීම. ඉතින් ඉස්සර වික්‍රමසිංහට ඒ කාලේ අය හිනා වෙලා කියනවා මොනවද මේ ලියන්නේ අවුරුදු 200ක් කවුද ජීවත් වෙන්නේ? මට හිතෙන්නේ එතුමා ඊට වඩා වැදගත් දෙයක් කියලා තියෙනවා. එයා කියන්නේ අවුරුදු 200ක් අපි කවුරුවත් ජීවත් වෙන්නේ නැති බව ඇත්ත. 150ක් ජීවත් වෙන්නෙත් නැහැ, 100ක් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි වෙන දෙයක් ඒක ඇතුළේ තියෙනවා. මොකක්ද? කෙනෙක් අවුරුදු 15 වයසට එනකොට එයාට ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න අවුරුදු 30ක අත්දැකීම් අවශ්‍යයි. 20ක කෙනෙකුට 40ක අත්දැකීම් අවශ්‍යයි. ඒ ඉතිරි අඩ ලබා ගන්න කොහෙන්ද? ඒ ඉතිරි අඩ ලබා ගන්න පුළුවන් සාරවත්ම කලාපයක් හැටියට තමයි ආයක දැක්කේ. මම අදටත් විශ්වාස කරනවා ඒකේ යම්කිසි දෙයක් තියෙනවා. දැන් සාහිත්‍ය කියවීම වගේම ඒක අද නූතන ලෝකේ ඉතාම දියුණු චිත්‍රපටි තියෙනවා. හරිද? ඒවා බලන්න පුළුවන්. ඒ වුණාට හුඟක් වෙලාවට මේ දෙකම අඩු තැනකට තමයිපත් වෙලා තියෙන්නේ. ජීවිතයේ අත්දැකීම් හුඟක් වෙලාවට අඩු අය හැමතිස්සෙම අපි දකිනවා විවාහ මංගල උත්සවයට ගිහාම මනමාලයයි මනමාලී දෙන්නම ඒ වෙලාවේ පින්තූර ගන්නවා, Facebook එකට යවනවා, ඒවා ෂෙයා කරනවා. හරිද? අඩු ගන්න නෑදෑයෙක්වත් කතා කරන්නේ නැහැ. එතකොට මේක ඇතුළේ තමයි ජීවිතේ. දැන් මන්න පෙම්මතුන් දෙන්නේ කම්බෙලා කතා කරන තැන්වල අපි දකින්නවනේ කකුලා දකින්නකොට මේ දෙන්නම මේ දෙකත් එක්ක තමයි වැඩ. ෆෝන් එකට. ඒ මුණ ගැහෙන්නේ මොකටද? ඒ මුණ ගැහිම තුල මානසික ක්‍රියාවලියක් නැහෙනි. හැබැයි ඊට පස්සේ මේ මොබයිල් එකත් එක්ක ගත කරන ජීවිතය කියන එක හරි ඉක්මනින් ඇති වෙන දෙයක් නේ. මනුෂ්‍ය ජීවිත දෙකක් ඊට වැඩිය දීර්ඝ කාලයක් පවතින මනුෂ්‍ය සම්බන්ධතාවක් ගොඩනගෙන්නට ඕනේ. ඒ මනුෂ්‍ය සම්බන්ධතාව ස්වාභාවික ලෙස තමයි වැඩි වර්ධනය වෙන්නට ඕනේ. ඒකේ මූලික පදනම තමයි මට හිතෙන්නේ ලිංගික ආස්වාදය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සතුටින් හා හොඳ දිවි පැවැත්මකින් ජීවත් වීමේ දිනය හෙටට යෙදිලා තියෙනවා. ඒක නිසා තමයි අද දවසේදී අපි මහාචාර්ය සරත් විජේසුරේ එක කතා කරන්නේ. ලංකාවේ බොහෝ වෙලාවට මිනිස්සුන්ගේ සතුට නැති වෙලා තියෙන මේ විවාහ ජීවිතයේ තියෙන ගැටලු හින්දාද, ලිංගික ජීවිතයේ ප්‍රශ්න හින්දාද කියන කාරණේ. දැන් ওই ලංකාවේ ওই ප්‍රශ්න ගැන කතා කරනකොට අපි දැකලා තියෙනවා ලෝකයේ චින්තනමය වශයෙන් දියුණු බටහිර රටවල්වල එහෙම මේවා සම්බන්ධයෙන් තියෙන ආකල්ප අපේ තරම් බැරෑරුන්නේ. ඒ කියන්නේ උන්ට ඉන්න පුළුවන් නම් ඔවුන් ඉන්නවා, එහෙම නැත්නම් ඔවුන් වෙන් වෙනවා. ඉන්නවනම් ඒ ජීවිතේ විදිහට පවත්වාගෙන යනවා. අපි වෙලාවකට කියනවා මේ
හරි මේ 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 අපි වගේ ගැඹුරින් ගන්නෙත් නෑ ওই මිනිස්සු. මේ අම් මේ කියන්නේ එහෙම ලොකුවට විවාහය කියන එහෙම සලකන්නේ නෑ. ඒකේ එහෙටි හොඳ දෙයක් නෙමෙයි විවාහය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. විවාහය බොහොම ගෞරවණීය ලෙස වාර්තාගෙන ආ යුතු දෙයක් කියලා. හැබැයි ඉතින් ওই බටහිර සමාජයේ විවාහය තියෙන සංකල්පය අපේ වගේම ගැඹුරින් අරන් යන එක නෙමෙයි. අනිත් පැත්තෙන් මේ මිනිස්සු ඒව ඇතුළේ ඉඳලා දුක් විඳ විඳින්නෙත් නෑ කියලාත් අපිම කියනවා. මේ ගැන මොකද්ද ඔබතුමාගේ අදහස? එකක් මේක පොඩි සංස්කෘතික කාරණාවකුත් මේක ඇතුලේ තියෙනවා. දැන් ඒක ටිකක් පැහැදිලි කරනවා නම් අපි එක්තරා ආකාරයකට විවාහය කියන එක පාරම්පරිකව පැවතගෙන එන අත්දැකීමකින් තමයි විවාහ ජීවිතයකට අද අවතීර්ණ වෙන්නේ. ඒවන මේක සිරිතක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකේ ජීවිතයේ තියෙන්නේ හරි අඩයි කියලා මට හිතෙන්නේ. දැන් දියුණු රටක් කියලා රටක අඹු සැමියන්ට තියෙන එක සාධනීය දෙයක් තියෙනවා. දියුණු රටක පළවෙනි දේ තමයි ඒ රටවල් නීතිය මත පාලනය වෙන්නේ. එතකොට සෑම මිනිස්සෙකුටම භුක්ති විඳින්න තියෙන අයිතිවාසිකම් වල සමානාත්මතාවක් තියෙනවා. අපේ එහෙම එකක් නැහැ. හරිද? එතකොට මේ දියුණු රටක ජීවිතය යම් ආකාරයකට තමන්ට අභිමත ආකාරයට ආස්වාදනය කිරීමේ හැකියාවන් තියෙනවා. ඒ සියලුම දේවල් යම් කිසි ආකාරයකට හැම පුරවැසියෙකුටම උරුම කරලා තියෙනවා. අද අපේ රටේ තියෙන්නේ සල්ලි තියෙන මිනිහට එක විදියකටත් නැති මිනිහට එහෙම එකක් නැහැ. අනිත් එක තමයි ඒ රටවල මිනිස්සුන්ගේ දියුණුකම කියන්නේ ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා නම් හොඳින්ම ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා. හොඳින් ඉන්නට බැරි නම් දෙදෙනා අතර නොපෑම්කම් වැඩි නම් ඒගොල්ලෝ විවෘතව වෙන් වෙනවා. වෙන් වුණයි කියලා මම මේ අත්දැකීම දැකලා තියෙනවා. වෙන් වුණයි කියලා තරහකාරයෝ වගේ පාරේ දැක්කහම ඔරෝගෙන යන්නේ. ඊට පස්සේ හම්බ වෙනවා. කොෆි ෂොප් එකේදී කෝපි කප් බොනවා. ඒගොල්ලෝ අතර මිත්‍ර සම්බන්ධතා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා අපිට අඹ සැමියෝ හැටියට ජීවත් වෙන්න බෑ. බෑ. ඒක තමයි බෑ. ඔව්. ඒගොල්ලෝ වෙන විදිහට ජීවත් වෙනවා. ඒ මනුෂ්‍ය සම්බන්ධතා පවත්වනවා. ඒකට නීතියෙන් වෙන් වෙන්න ඕන නම් ඒකටත් ඒගොල්ලන්ට ඉතාමත්ම පහසු ක්‍රම තියෙනවා. දැන් අපේ රටේ ඒකත් නෑනේ. ලේසියෙන් වෙන්න වෙන්න බෑනේ. කොච්චර සල්ලි ඕනද ඒකට? ඒ විදිහේ දේවල් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි මේක පළල් චිත්‍රයක් හැටියට අරගෙන බැලුවොත් එහෙම නොදියුණුකම කියන එක ඇතුලේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නොදියුණුකම කියන්නේ මම භෞතික වශයෙන් දියුණු වීම කියන එක නෙමෙයි. මම නොදියුණුකම කියන එකෙන් අදහස් කළේ සමාජ සාධාරණත්වයේ නැතිකම. හරිද? ඒ කියන්නේ මම අර කියපු වචනේ ආයේ කියනවා නම් නීතිය මත පාලනය වන රටක මනුෂ්‍ය ජීවිත සුරක්ෂිතයි. හරිද? අපිට එහෙම අපේ ජීවිත පිළිබඳ විශ්වාසයක් නැති වෙලා තියෙනවා. මේක එක්තරා සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් මට පොඩි පුද්ගලික දෙයක් මතක් වෙනවා. මගේ දැනුත් මේක මේ ජංගම දුරකථනයේ තියෙනවා. එක වෙලාවක මට මැසෙන්ජර් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. එක කාන්තාවක් යටි වැඩිහිටි කාන්තාවක් ඒකේ ලියලා තියෙන්නේ මෙහෙමයි. මට තමුසෙව පෙන්නන්න බෑ. ඈ බිඳුනු විවාහ ජීවිත හරි මොනවා හරි එහෙම වචනයක් කියන්නේ අපි ඒ ජීවිත ගැන ප්‍රශ්න කතා කරලා පොතුත් ලියලා තියෙනවා. ඒවා සාධාරණීකරණය කරලා තියෙනවා. ඈ ඒ මට තමුසෙව පෙන්නන්න බෑ කියලා ඉතින් මට හිනා ගියා. ඒකෝ දැන් ඒ සටහන ලිවීම තුළම ඇය මොනතරම් අසාධ්‍ය තත්වයකට පත් වෙලා ඉන්න කෙනෙක්ද? ඒකෝ එයා දකින්නේ දෙන්නෙකුගේ විවාහ ජීවිතයේ බිඳීම කියන්නේ ලෝකයේ අන්තිම දරුණුම අපරාධය හැටියට තමයි දකින්නේ. විවාහ ජීවිතයක් බිඳිච්ච දෙන්නෙක් නැවත වෙන් වශයෙන් හරි ආපහු ජීවිත ගොඩනගා ගැනීම අපරාධයක් හැටියට දකින්නේ. මේ ගතානුගතික දෘෂ්ටිවාද වලින් මඩනා ලද අය අනිතක එක හොයලා බලනකොට එයා පාසලක විදුහල්පතිනියක් හරි ගුරුතුමියක් වගේ හරි කෙනෙක් හැටියට තමයි මම දැනගත්තේ. ඒක දැන් සමාජයේ නායකත්වයක් දෙන අයනේ. ඒ අය ඉන්න තැන බලන්න කොතනද කියලා. නේද? ඒ අය විශාල ඛේදවාචකයක් තියෙන්නේ. දැන් ওই ඛේදවාචකය ගැන හොයාගෙන යනකොට මම දකින්න එක දෙයක් තමයි ලංකාවේ මිශ්‍ර අධ්‍යාපනය දියුණු නොකිරීම. ඒ කියන්නේ ගෑනු ළමයි සහ පිරිමි ළමයි එක පාසලක උගන්නන එක
අපේ නැති වුණා. හරිද? අපි මේ විනය සදාචාරය කියලා ගැමුණාය පරිමාය වෙන් කළානේ. හැබැයි මෙහෙම වෙන් කිරීමක් අපේ ජාත්‍යන්තර පාර්ශාලාවල තියෙනවද? සීට එහෙම එකක් නැහැ. එතකොට දැන් ඇයි අපි ඒ ළමයින්ව වෙන් කරන්නේ? අපි ආගම අනුව වෙන් කරනවා, ජාතිය අනුව වෙන් කරනවා, භාෂාව අනුව වෙන් කළා, වෙන් කළා අවසානයේ මහා සමාජයේ එකට ඉන්නේ කියලා කියනවා. ඔක යථාර්ථයක් වෙන්නේ නැහැ. එතකොට මේ අපේ තියෙන පසුගාමි ආකල්ප. ඒ පසුගාමි ආකල්ප නිසා තමයි අපේ සමාජයේ නොදියුණු තත්වයක තියෙන්නේ. පෞල් ජීවිතයේ තියෙන ප්‍රශ්න කතා නොකර ඉඳලා හරියන්නේ නැහැ. කතා කරන්න වෙනවා. කතා කරලා විසඳුමකට එන්න බැරි නම් තව ඒ සම්බන්ධයෙන් උපදේශනයක් සඳහා හරි යොමු වෙන්න සිද්ධ වෙනවා. දැන් පසුගිය සතියේ සමාජ මාධ්‍යවල මම දැක්කස මේ අපේ සංජීව රාජපුත්‍ර මහත්මයාගේ වීඩියෝ. එතුමා මේ බොහොම පෞල් ජීවිතය ගැන බොහොම ධනාත්මකව හිතන කෙනෙක්. එතුමාගේ හැම වීඩියෝ එකම එතුමා කියනවා මේ මම මගේ මීටින් කීයක් මිස් කරලා තියෙනවද, මම මගේ ග්‍රැජුවේෂන් එකට ගිහිල්ලා නැහැ, සමහරලාට බිරිඳත් එක්ක ඇති කරගත්ත ප්‍රශ්නයක් විසඳන්නේ ගිහිල්ලා. ඒ තරම් මම පවුල වෙනුවෙන් ප්‍රධාන ස්ථානය දෙන. මම එතුමාගේ නම කිව්වේ එතුමාගේ වීඩියෝ බොහෝ දෙනෙක් දන්න හින්දා, දැකලා තියෙන හින්දා. එතකොට මේ අයි වගේ මේ මගේ ජීවිතේ මොන දේ සිද්ධ වුණත් මම පළවෙනි තැන දෙන්නේ මගේ නෝනට කියලා. ඉතින් මේ වීඩියෝ එක බලවම මට ඔහු පිළිබඳ ඉතා ගෞරවයක් ඇති වුණා. කියන්නේ කලේ නැතත් සමහරලාට සැමියෙක් එහෙම කියනවා නම් මගේ ජීවිතේ ප්‍රථම ස්ථානය දෙන්නේ බිරිඳට කියලා කිව්වහම ඒක හරි වටිනව නේද කියලා මට හිතුණා. ඊට පස්සේ මේ ගැන නොයෙකුත් ආකාරයේ මතවාද මම දැක්කා සංසාරණය වෙනවා. ඉතින් එතනදී තව කියලා තියෙන අදහසක් මම දැක්කා, එක එක්කිනා පෞල් ජීවිත ගත කරන්නේ එක එක්කිනාට ගැළපෙන වාතාවරණ තත්ත්ව තුල. ඒ නිසා කවුරු හරි තමන්ගේ ජීවිතේ පෞල් ජීවිතය ගත කරන්නේ මෙහෙමයි කියලා කිව්වට ඒක තමනුත් ගත කරන්නේ නැහැ නේද? අනේ මෙහෙම ජීවිතයක් මට නැහැ නේද කියලා හිතලා දුක් වෙන්න ඕනේ නැහැ. එක එක්කෙනාගේ සතුට විවිධාකාරයි. ඒ නිසා කාගෙන්වත් උපදෙස් ගන්න යන්න එපා. ඔය පෞල් ජීවිතය ගත කරනකොට උපදෙස් ගැනීම සම්බන්ධයෙන් නම් තමන්ට හරි කියලා හිතන දේ කරන්න, එක එක්කෙනා කියලා දේවල් නම් කරන්න යන්න එපා කියලා. ඉතින් ඇත්තටම මේ පෞල් ජීවිතයේ ගැටළු වලට උපදෙස් ලබා ගැනීමේදී සමහරවිට අපි දැකලා තියෙනවා සර්, තිබ්බට වැඩිය ප්‍රශ්නේ අවුල් සහගත වෙලා තියෙනවා. උපදෙස් ගන්න ගිහලා උපදෙස් දෙන අය දෙන උපදෙස් මත වෙන වෙන ලොකු අවුල් ඇති වෙලා තියෙනවා. අපි ඇත්තටම පෞල් ජීවිතයේ ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ගන්න ඕනේ කාගෙන්ද? පළවෙනි එක තමයි උපදෙස් දෙන්න අපි හරි දක්ෂයිනේ. එහෙනම් ඒකත් ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. මම නම් කියන්නේ හුඟක් වෙලාවට ඒ ඒ ප්‍රශ්නෙට අදාළ විශේෂඥවරයෙකු තමයි හම්බ වෙන්න ඕනේ. දැන් මානසික වෛද්‍යවරයෙකුට තමයි මානසික ගැටලුවක් निराකරණය කරගන්නට පුළුවන් නිසි උපදෙස් දෙන්නට පුළුවන්. අපේ රටේ හාමුදුරුවරුත් දෙනවා, නළුනිළියොත් දෙනවා, කවුද නොදෙන්නේ? ඉතින් මේක එක්තරා විකාරයක් බවට පත් වෙලා ඒකේ තියෙන බර හැල්ලු වෙලා ගිහිල්ලා තියෙනවා. එක වචනයක් අපි ඉගෙන ගන්නවා ජීවිතය සම්බන්ධව, ජීවිතාවබෝධය කියලා. ජීවිතාවබෝධය පුළුල් කර ගැනීම. ජීවිතාවබෝධය පුළුල් කර ගැනීම කියලා කියන්නේ මනුෂ්‍ය සම්බන්ධතා තේරුම් ගැනීම. මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනැගෙන්නේ කොහොමද? ශක්තිමත් වෙන්නේ කොහොමද? ඒවා බිඳ වැටෙන්නේ කොහොමද? මේ තුනම මම කල්පනා කරන විදිහට මෙන්න මේ ජීවිතාවබෝධය කියන එක පිළිබඳ අඩු අත්දැකීම් නිසා තමයි මේ හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එතකොට සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. හරිද? කෙනෙක් කිව්වට මම මේ විදියට මාර විදියට ජීවත් වෙනවා කියලා එහෙම නැහැ කියලා. ඉතින් එහෙම මාර විදියට ජීවත් වෙනවායි කියලා කෙනෙකුට සමාජ මාධ්‍යෙන් කියන්න පුළුවන්, වීඩියෝ දාන්න පුළුවන්, සමාජලාට භාර්යාව ළඟ තියාගෙන රූපවාහිනී වැඩසටහනකත් කියන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට කවුළු ඇරලා බැලුවොත් ඒක එහෙම නොවෙන්නටත් පුළුවන්. අර පැරණි පොතක් තියෙනවා අපේ සුභාෂිතයේ කියලා, ඒකේ කියනවා මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත, නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. මේක කියන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා ජාතියක් මේ ලෝකේ නැහැ කියන එක විතරක් නෙමෙයි, ඉපදෙන්නෙත් නැහැ හැම මිනිස්සු ජාතියක්. ඒ කියන්නේ මිනිස්යා සංකීර්ණයි. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අපි හැම කෙනෙක් තුළම හොඳ ගතිගුණක් තියෙනවා, ඒ වගේම දුර්වල ගතිගුණක් තියෙනවා. අර ජීවිතාවබෝධය කියන කරුණ ඇතුලේ යම්කිසි පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවනේ තමන්ගේ ජීවිතයේ, තමන්ගේ චරිතයේ හෝ තියෙන ප්‍රබලතා තේරුම් ගන්න. ඒ වගේම තමන්ගේ දුබලතා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒතකොට තමන්ගේ ප්‍රබලතා
ආරක්ෂා කරගන්න අතරම දුබලතා අවම කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. එහෙම ජීවිතාවබෝධයකින් තියෙන දෙදෙනෙකුගේ ජීවිතයේ පැහැය වෙනස් කියලා මම හිතනවා. මම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයේ තියෙන වෙලාවේ එක තැනක ඉන්නකොට මම දැක්කා තරුණ මහත්තයෙක් අවුරුදු 40 කතර මහත්තයෙක් කොට පරිසමක් ඇඳලා මධ්‍යම පාන්තික පුද්ගලයෙක් පොඩි දරුවෙකුත් අතින් අල්ලගෙන බෑග් එකකුත් අරගෙන වේගෙන් යනවා. පිටිපස්සෙන් එනවා එයාගේ බිරිඳ. එයා අත දරුවෙක් වඩාගෙන තව දරුවෙකුත් අතින් අල්ලගෙන ලොකු මල්ලකුත් කරේ දාගෙන එයා එනවා. එතනත්ටි එක වෙලා ඔක දෙක ඉංග්‍රීසියෙන් කිව්වේ මට ඔයා එන වේගෙන් එන්න බෑ කියලා කිව්වා. එකපාරටම අර ස්වාමි පුරුෂයන් අතර වෙලා අර බිරිඳගේ නල්ල රසයම වෙරි සෝරි ඩාලින් කිව්වා. ලංකාවේ කී දෙනෙක් ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳට සෝරි කියනවාද? සමාවෙන්න කියලා කියනවාද? එතකොට දැන් මම ඒකේ දැක්කේ එතන ඒගොල්ලන්ගේ ජීවිතය විතරක් නෙමෙයි. ඒගොල්ලන්ගේ නිවස ඇතුළේ ජීවිතයත් මම මේකෙන් දැක්කා. හැබැයි ඒගොල්ලෝ වීඩියෝ දාලා නැහැ නේ. නේද? ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරලා නැහැ. අප්‍රකට කරලා නැහැ නේ. එතන තිබුණා ජීවිත අවබෝධය. එතකොට මේ මිනිස්සයා එක් ක්ෂණයකින් තමන්ගේ අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුවක හෝ වරදක් හෝ පිළි අරගත්තා. ඒ පුද්ගලයාගේ කිව්වට පස්සේ බිරිඳගේ මුහුණ විකසිත වුණා ඇත්තටම. ඊට පස්සේ අර දරුවත් එයා වඩාගෙන හැමින් ඇවිදින්න පටන් ගත්තා. ඉතින් මේකනේ ජීවත් වීම ඕකත් මම කියන්නේ එකම ලෙවල් එකක සරල සමාන්තර රේල් පිල්ලක යනවා වගේ එන්න බෑ. ප්‍රශ්න ඇති වෙනවා. ඇයි? අපි කිව්වට ඉපදුනේ ඔයාවම පතාගෙන ඔයත් මාවම පතා ඕවා ඉතින් වචන විතරයි. දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සර්ව සම්පූර්ණ මිනිස්සු ඉන්නේ මම හැමතිස්සෙම කියන්නේ සිළුමිණ පත්තරේ ඉරිදට මංගල දැන්වීම් තීරවල පමණයි. හරිද? පෘථග්ජන ලෝකේ හැම මිනිසෙක්ම හොඳ නරක දෙකේ සංකලනය. ඒ නිසා දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ඇතිවන ඒ පොඩි විරසකතා කියන ඒවල් එකක් ජීවිතේ. හැබැයි තමන්ගේ ලිංගික ආස්වාදයේ කියන කාරණාව ඒකෙන් බාහිර තව එකක්. මේක දෙකක්. මේ දෙක අතර අන්තරය වැඩි වෙන්න හොඳ නැහැ. හරිද? අන්තරය වැඩි වෙන්න හොඳ නැහැ. අපි තෝ මොකක් හරි එක හිතමනාපයක් ඇති වෙනවා යම් කිසි දෙයක. හැබැයි හිතමනාපය ඇති උනායි කියලා බිරිඳ වෙනම නිදා ගන්නකුවත් ස්වාමි පුරුෂයා වෙනම නිදා ගන්නවත් එකක් නෙමෙයි. අර නෝමන් වින්සන් පීල් කියන මනෝචිකිත්සකයා කියනවා මතභේදයක් ඇති වුණාට පස්සේ ඔබ යහනට යන්නට පෙර ඒක සමතිකටපත් කරගන්න. සමාව දීමෙන් හා සමාව ගැනීමෙන් ඒක කෙලවරටපත් කරගන්න. යහන අප්‍රසන්න තැනක් බවටපත් කරගන්න එපා. ඒක තමයි වැදගත්ම දේ. ඒකට අවබෝධය කියන එක අපි ඇත්තටම කාගෙන්වත් අහලා උනට හෙම්බ්‍රිසාට බෙහෙත් ගන්නවා වගේ එකක් නෙමෙයි. අපි දැන් ওই සමහර අද දවසේ දකින සමාජ මාධ්‍යවල දකින බොහෝ දේවල් බොහොම ආදරණීය පවුල් ඉන්නවා. බිරිඳ හරි ආදරණීයයි, සැමියා බොහොම ගෞරවණීයයි. ඒතකොට දැන් මේවා දකින අපිට හිතන ඇත්තටම වෙන්න ඇති. මොකද අපිට සමහර වීඩියෝ බලුවම පේනවා මේ ඇත්ත හැංගීම් තමයි. බොරුවට මේ වීඩියෝ එකට වුණත් මෙහෙමනම් කරන්න බෑ. අනේ මෙහෙම ජීවිතයක් තියෙනවා නම් අපිටත් කොච්චර හොඳද වගේ කියලා වගේ එකක් මිනිස්සු තුළ ඇති වෙලා ඒයින්ම වුන් අතෘප්තියටපත් වෙන අවස්ථාවක් තියෙනවා. ඔව් ඉතින් ඇත්තටම සමහර වෙලාවට අපි දකිනවා මුහුණු පොත නැත්නම් උපන්දිනේට සුබ පතන්න දන්නේත් නැහැ. හරිද? ආදරය පළ කරන්න දන්නේත් නැහැ. සමහර සැමරුම් එහෙමත් නැහැ. මම ඒක හාස්‍යයට ලක් කරනවා කියන එක එහෙම නෙමෙයි. එතකොට තමන්ගේ ජීවිතයේ පෞද්ගලික දේවල් සමාජ මාධ්‍ය හරහා විදා දැක්වීම ඇතුලේ ඇත්තක් ඇතුලේ යම් කිසි සන්තාපයකුත් තියෙනවද කියලයි මම කල්පනා කරන්නේ. දැන් සමහර පුද්ගලයන්ගේ ජීවිතවල පොඩි පොඩි මෙහෙම ගැටලුත් තියෙනවා. දැන් අපේ එක මිත්‍රයෙක් ඉන්නවා. ඒ මනුස්සයා කෑම කන වෙලාවන් වලදී හැම තිස්සෙම එයාගේ වයිෆ්ගේ තියෙන එයා කෑම හදනේවල රසගුණ තමයි කියන්නේ. මට කොහෙන්වත් කෑම කවාරියන්නේ මගේ වයිෆ් හදන කෑම තමයි මට රස. ඒ තේක අර මම වෙන කොහෙන්වත් තේකක්වත් බොන්නේ නැහැ. සමාදාවක මට හිල්ටන් එකෙන් කෑවත් වැඩන්නේ. ඒ විදිහට කියනවා. ඉතින් හුඟ දෙනෙක් හිතන්නේ බොරු කියලා. හරිද? මේක බොරු කියනවා. බොරු කියනවා කියලා. ඒ ගෙදර එක්තරා මේ ළමයෙකුගේ උපන්දින සාදයකට ගිය වෙලාවේ ඇත්තටම මේ කාන්තාව හුඟක් රසට කෑම හදන්න දන්න කෙනෙක් බව අපිට මම ඉතින් ඒක වෙලාවකව ඔයාගේ වර්ගේ කෑම ගැන අපි හුඟක් අහලා තිනවා. ඔයාගේ මහත්තයා කට ඇරියොත් ඔයාගේ ඔයා හදන කෑම වල රස ගුණමනි කියන්නේ කියලා. මගේ දිහා එපුදුවෙන් බලලා ඔයාව ඇත්තද කියන්නේ කියලා ඇහුවා. මම ඔව්.
බලන්න සරත් කවදාක්වත් මගේ මිනිස්සයා මම හදන කෑමක් රහයි කියලා මට කියලා නැහැ නේ. දැන් මේ එක එක මිනිස්සුන්ගේ ස්වභාවය. හරි. දැන් බලන්න අර ඔව් ලෝකෙට කිව්වට වැඩක් නැහැ. එයාගේ කන් දෙකට ඇහෙන්න කියන්නේ නැත්නම් නේද? ඒකෝර දැන් මේ වගේ අපි දේවල් වලින් තේරුම් ගන්න ඕනේ ජීවිතය කියන්නේ කාටවත් අච්චුවක දාලා හැඩගහලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අච්චුව තමන් විසින් තමන්ට ඔරොත්තු දෙන ආකාරයට ගොඩනගා ගන්නට ඕනේ. දැන් ඔය මම එක කාලයක් රටක දියුණු රටක ගිහිල්ලා හිටියේ අපේ මිත්‍රයෙකුගේ ගෙදර විශාල උද්‍යානයක් තියෙන විශාල ගයක්. එයා වෛද්‍යවරේ යම් කාලයක් ගිහිල්ලා විශේෂඥ වෛද්‍යරෙක් හොඳට අම්බ කරලා භෞතික වශයෙන් හොඳ දියුණුවක් ලබාගෙන තියෙනවා. හැබැයි මම ඉන්න කාලේ ඒ ගෙදර මම මාස දෙකක් ඉදිරියට හිටියා ඒ මිනිස්සුත් එක්ක වාඩි වෙලා මට සති අන්තයේවත් පැයක් දෙකක් කතා කරන්න පුළුවන්කමක් තිබුණේ. ඒ තරම් එයාගේ භාර්යාවත් කාර්ය බහුලයි, එයත් කාර්ය බහුලයි. හැබැයි මට ඒ සියලු පහසුකම් ඔක්කොම සම්පාදනය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මම තේරුම් ගත්තේ අවට ඉන්නවා ඒ රටේ ජාතිකයෝ. ඒගොල්ලන්ට අර වගේ ගෙවල් දොරලුත් නැහැ, යන වාහනත් නැහැ. හරිද? ඉතින් දැන් එක දවසක් මම එන්න ලැහැත්තිලා ඉඳිදී මෙයත් එක්ක මේ ගැන කතා කරනකොට එයා කිව්වා, ඔයාගේ නිරීක්ෂණේ හරි, මේ රටේ ඉන්න මිනිස්සු අපියෝගේ රස්සාව කරන මිනිස්සු හම්බ කරලා ඒගොල්ලෝ ජීවිතේ විනි දරුවන්ට ඉගැන්නුවා. ඊට පස්සේ ඒගොල්ලෝ නිදහසේ ඉඳිනවා. ඒගොල්ලෝ අහවල් අවුරුද්දේ මම මොනවද කරන්නේ, මායි වයිෆ්යි කොහෙද යන්නේ, කොහෙද අපි අපේ ටුවර් එක, ඒගොල්ලෝ ඒකට හම්බ කරනවා, ඒ ජීවිතේ ගත කරනවා. අපි මෙහෙ ඇවිල්ලා උස්මනාල හම්බ කරනවා. හම්බ කරලා අපි ඉඩම් අරන් ගෙවල් හදලා ඔක්කොම කළා තියෙනවා. අපිට තමයි මෙහෙට බලනකොට අන්තිමට හොඳ ලොකු ගෙවල් දොරවල් තියෙන. ඒ මිනිස්සු ඉන්නේ පොඩි තැන්වල. හැබැයි ඒගොල්ලෝ අංක එක දීලා තියෙන්නේ ජීවිතේට. ජීවත් වෙන්න. ලංකාවේ මම තේරුම් ගන්න තියෙන එක දෙයක් තමයි දෙන්නේ තරුණ වියේදී විවාහ වුණාට පස්සේ ජීවිතය විඳිනවාට වඩා ඉඩමක් අරගෙන ඉඩමේ ණයකය වෙනවා. ඊට පස්සේ ප්ලෑන් එකක් අනුමත කරගෙන ටික 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 ගේ හදනවා. ඒකට ණය ගෙවනවා. හරිද? දැන් ගේ හදාගෙන ගේ පදිංචියට යනකොට ඒ අයගේ ජීවිතයේ හොඳම තරුණ කාලේ ගිය වෙලා ගිහිල්ලා සමහරු ලෙඩ වෙලා. දැන් පළවෙනි දේ තමයි අපි හැම කෙනෙකුටම හැම දෙයක් කරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඉතින් ඒක අපිට ගැළපෙන ආකාරයට තමයි අපිට ඒ කාලේ උරුම වෙලා තියෙන්නේ. දැන් ධනවතෙකුගේ දුවක් හෝ බෑණෙක් ජීවත් වෙන විදිහට අපිට ජීවත් වෙන්නට බෑ. අපිට පුළුවන් විදිහට පුළුවන් විදිහක් තියෙනවා. එතෙන්දී ඒ මොන ජීවිතයේදී වුණත් මිනිස්සේ මානසික වශයෙන් ලබන ආස්වාදය කියන එක එක්තරා ආකාරයක සමයි. ඒක පැල්පතේ යහනක් තුල ලබන ජීවිතයත් සිටුමැදුරක යහනක් තුල ලබන ජීවිතයත් මානසික වශයෙන් ලබන ආස්වාදය එකක් වෙන්නට ඕනේ. ඒකේ හැඩරුව වර්ණ වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි මානසික සන්තුෂ්තිය සඳහා ඒ දෙක තුල දෙදෙනෙක් අතර තියෙන අවබෝධය සහ බැඳීම කියන එක හොඳ මට්ටමකින් පවත්වා ගැනීම කියන එක එක්කෙනෙකු වෙනුවෙන් දෙන්නෙකුගේම වගකීම. රට වෙනස් කරන කතාව. වෙනස් කරන කතාව. සෑම ඉරිතාවකම පෙරවරු 10ට